zaman medical di media aku nampak sangat cuma itu nampak medical lagi. සමහර අය මේ ටිරාන් අලස් පිළිබඳවත් මේ අකුරට ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳවත් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා මේ රටේ ජනතාව හොඳටම දන්නවා ඒ නිසා ඔය ටිරාන් අලස් පිළිබඳව නීති අකුරට ක්‍රියාත්මක කරපු ආකාරය පිළිබඳව හොරු අල්ලපු එක පිළිබඳව හොරු නිදහස් කරපු ඒවා පිළිබඳව අපි රටේ ජනතාවට හොඳටම කියලා තියෙනවා ඒ නිසා පාස්පෝර්ට් ගනුදෙනුවත් ඒ වගේම වීසා ගනුදෙනුවෙදුත් ටිරාන් නලස් කොහොමද මැදිහත් උනේ කියලා දැන් තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙනවා වීසා ලබා දීම ඩොලර් 25ක් වැඩි කරලා ආණ්ඩුව ඩොලර් 50ට දීපු වීසා එක ඩොලර් 100ක් කරලා 75ක් ආණ්ඩුවට අරගෙන 25ක් පෞද්ගලික සමාගමට VFS සමාගමට දීලා ඒ 25 දෙනකොට ඒ 25 ගියේ කොහමද කියලා බලපුවාම 18ක් යනවා ඒ VFS සමාගමට යන ගාන වෙනුවට ඉතුරු ගණන් ගියේ හොයද කොහෙද කියලා හොයන් යනකොට දැන් මේ ගණන් යන තැන් අපි හොයා ගනිමින් තිබෙනවා ඒ නිසා මේ ටිරාන් නලස් පිළිබඳව සමහර කාරණා එනකොට සමහර අය හිතන් ඉන්නවා මේ ටිරාන් නලස් පිළිබඳව සාකච්ඡාවේදී මාලිමාව ටිරාන් නලස් බයයිද කියලා ඒ නිසා ඔය YouTube කරන YouTube වල කතා කරන සහෝදරරුන්ට කියන්න ඕනේ ඔය සහෝදරු YouTube එකක් ඉස්සරහා කතා කරාට අපි මේ මහා පාරේ බැහැලා මේ මහා පාරේ ඉඳන් face to face ගේම ඉල්ලපු මිනිස්සු ටිරාන්නලස් පොලිස්පති ඉදිරි ගේම ඉල්ලපු මිනිස්සු අපි ඒ නිසා අපි ඔය YouTube වල ඉඳන් මේ ගේම ඉල්ලුවේ face to face ගේම ඉල්ලුවේ පොලිස්පති නැත්තම් පොලිසිය බාර ඇමති ඉල්ලී අපි ගේම ඉල්ලුවේ ඒ නිසා දැන් අපි ආණ්ඩුවක එතකොට අපි අය බය වෙන්න ඕනේද ඒ නිසා අපි ওই මහත්වරුන්ට කියන්න ඕනේ අපි ඕගොල්ලෝ ගැන කනගාටු වෙන්නේ නැහැ කලබල වෙන්න එපා එනිසා නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් හදලා තියෙද්දී වලං කඩේට පැන්න ගොනා වගේ එනගෙන යන්න ඕනේ නැහැ අපි. එනිසා ඔයගොල්ලෝ කලබල නොවි බලන් ඉන්න. ආණ්ඩුව වැඩේ හරියට කරනවා. එනිසා මේ වංචනික ගනුදෙනුවේදී ටිරාන් නලස්ද මහින්ද රාජපක්ෂද කිසිදු කෙනෙක් අපිට අදාළ නැත හොරාට හොරාසේ දඬුවම් දෙන්න මාලිමාවේ ආණ්ඩුව කටයුතු කරනවා කියන එක අපි වගකීමෙන් කියනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.